මුලාසනාර ගරු මන්තුමනි ගරු කුසිකරු මන්තුම සඳහන් කරපුවා වගේම පහුගිය කාල පරිච්ඡේද මිරාණේ අපිත් එක්ක තමයි ළඟින් හිටපු රටක් යුද්ධ තියෙන වෙලාවේ ලෝකය බලකඳුර පෙළ ගැස් වෙනකොට අපිට තෙල් ටික දෙන්න අපේ තේ ටික ගන්න තිබිච්ච රටක් එදා හිටපු අහමඩ් ජා හිටපු ජනාධිපතිවරයාත් කටයුතු කරනවා ඉරානයේ ආධ්‍යාත්මික නායකයා සහ ඔවුන්ගේ අන්තවාදී ආගමික කාරණා ගැන අපේ විවේචනයක් තිබුණා වුණත් ලෝක දේශපාලනයේ තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරන රටක් විශේෂයෙන් මේ වර්තමානය තුළ ගෝලීය දකුණ කියන මේ ආර්ථික කලාපයට දැවැන්ත ශක්තියක් දෙමින් විශේෂයෙන්ම ලෝකයේ අලුත් බලතුලනයක් නිර්මාණය වෙනකොට අධිරාජ්‍යවාදයට එරෙහිව ඒ අරගලයට නායකත්වය දෙන රටක් විදියට ඉරානයේ ජනාධිපතිවරයාගේත් ඒ විදේශ අමාත්‍යවරයාගේත් අනිකුත් කණ්ඩායමේත් ඒ මරණය සම්බන්ධව පෞද්ගලික මගෙත් මා නියෝජනය කරන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සංවේගය පළ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ සංවේග වගේම අද තවත් සුවිශේෂී දවසක් මැයි මාසේ 22. මැයි 22 කියන්නේ ජනරජ දිනය. ජනරජ දිනය කියන්නේ වසර ගණනාවක් අපේ රට වහල් භාවයට කොලොනියක් විදියට අධිරාජ්‍යවාදීන්ගේ ගොදුරු බවට පත් වෙලා වසර ගණනාවක් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි අවසාන කාල පරිච්ඡේදයේදී ඉංග්‍රීසින්ගේ ගොදුරක් බවට පත් වෙච්ච අපේ රට 1948 දී නාමික නිදහස ලැබලා ඒක පූර්ණ නිදහසක් බවට පත් වෙන්නේ 1972 අද වගේ දවසක මැයි මාසේ 22. අද අවුරුදු 52කට කලින් ඒ ජනරජ දිනය සමරන දවස අද එක පැත්තකින් වැදගත් බවට පත් වෙනකොට එහි ජනරජ දිනයේදීම අපේ පාර්ලිමේන්තුවේ අපේ මේස උඩ තවත් 52ක් තියෙනවා. අපි කොලොනියෙන් නිදහස් වෙලා කොලොනි සංස්කෘතියෙන් නිදහස් වෙලා අධිරාජ්‍යවාදයෙන් නිදහස් වෙලා ලබපු මේ ජනරජ දින සමරන දවසේදීම ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පනතත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතත් කියන 52ක් අපේ මේස උඩ තියෙනවා. අපි අවුරුදු 52ක් පස්සේ ජනරජයක් විදිහට නිර්මාණය වෙච්ච මේ රාජ්‍ය ආයත වතාවක් කොලොනියක් බවට පත් කරන්න අවශ්‍ය පාදක හරි ගස්සන පනතක් තමයි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ පනත තුළ ගැබ්බෙමින් තියෙන්නේ. ඒක නිසා අද දවසේ එක පැත්තකින් බලනකම මේ පාර්ලිමේන්තු දේශපාලනයේත් අපේ දේශපාලනයේත් විශේෂයෙන් මේ රටේ දේශපාලනයේත් ඉතාමත් තීරණාත්මක දවසක් අපි මේ පිළිබඳ විවාදයන් වලදී ඉදිරි කාලෙදි කතා බහ කරමු. විශේෂයෙන්ම මේක නැවතත් මේ කාරණාව කොහොමද කරන්න කටයුතු කරන්නේ විශේෂයෙන්ම ආණ්ඩුවට ඕන තීන්දුවක් ගන්න පුළුවන්. හැබැයි රාජ්‍ය ගැන තීන්දු ගන්නකොට ආණ්ඩුවට Tamanට උද්දච්ච විදිහට ඒව තීන්දු ගන්න බෑ රාජ්‍යයේ තීන්දු. දැන් මේ පනත් තුළ සිද්ධ කරන්නේ මොකද්ද? මේ පනත් තුළ මේ ආණ්ඩුවේ Tamanගේ උද්දච්ච තීන්දු රාජ්‍යයේ තීන්දු බවට පත් කරන්න. මට කලින් කතාවරු මහින්ද අමරැමැත්තමා කිව්වා දැන් මේකෙන් ආපස්සට හැරෙන්න බෑ මේ මගම යන්න කියලා. එහෙම මේවා නෑ. ඒක වෙනස් කරන්න ජනතාවට පරමාධිපත්‍යය තියෙනවා. ඊළඟ රජයකින් ඊළඟ ආණ්ඩුවකින් ඒක වෙනස් කරන්න ඕන කියලා ජනතාව හිතනවනම් ඒකට ඉඩ කඩ තියෙන්න ඕන. දැන් ඒක වළක්වන්න තමයි මේ යනේන මොහොතේ යනක කොරහක් බිඳගෙන යන වගේ අන්තිම මොහොත මේ පනත රිංගවලා අර සිග්නල් කණු 113 අත උස්සලා මේ බනල් සම්මත කරලා මේක සීල් එක ගහලා යන්නේ විකුණන්න පුළුවන් කාරණා ටික ඔක්කොම විකුණලා තියන්න අවශ්‍ය පරිසරය හරි ගස්ස ගන්න. ඒක නිසා මේ 52ම එක පැත්තකින් ජනතාව පරමාධිපත්‍යයට හානි කර බනත අපි බලනවා ශ්‍රේෂ්ඨාධිකරණය මොකද්ද කරන්න නිගමනය කියලා තියෙන නඩු වලට ඒ ජනතාව පරමාධිපත්‍යයට හානි කර බනත අනිත් පැත්තෙන් බැලුවම ජනාධිපතිවරයා අද මෙතනට පත් කරපු ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ 134ක් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ විතරක් නෙවෙයි ඒකේ තවත් අය ඉන්න බව දන්නවා. ඒ 134ක් අයගේ ඒ ජනවරමට පයින් ගහන පදක් තමයි අද දවසේ ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා මේ 52ම මේ රටේ දේශපාලනයේත් ආර්ථිකයේත් අපේ රටේ අනාගතයේත් තීරණාත්මකව ඉරණම් කරන ඉරණම තීන්දුව කරන පනතක්. දැන් මේ ආණ්ඩුව ගමන් කරන IMF පට්ටවරුවත් එක්ක අපි නිරන්තරයෙන් කිව්වා මේ IMF පට්ටවරුවේ යනතුළු යාමතුළු වෙන දේවල් ගැන බදු සම්බන්ධව මේ ආර්ථිකයේ හානිය සම්බන්ධව විදේශ ප්‍රතිපත්ති සම්බන්ධව රාජ්‍ය ආධිපතිගින් සම්බන්ධව බරපතල කාරණා කරන්නාවක් මේ IMF වට්ටෝරුවේ තියෙනවා. දැන් මේ පන තුලින් කරන්නේ මොකද්ද? මේ වට්ටෝරුව නික්ටාවටම ක්‍රියාත්මක වෙන වට්ටෝරුව බාඩපත් කරන්න තමයි මේ පනත් සම්මත කරගන්න හදන්නේ. Tamange තියෙන සිග්නල් කණු ටිකක් පාවිච්චි කරලා. ඔතන මේක අනිවාර්යෙන් පරාජය කළ යුතු කාරණාවක්. මේ මොහොතේ පරාජය කළ යුත්තේයි. දැන් මේ පනත ගේන කොට කරු මුලාසනාලු කරු මන්තුමනි මේ රටේ විකුණන්න ඕන ආයතන ටික තීන්දුව කළා ඉවරයි. ඒ විකුණන්න ඕන ආයතන ටික ගන්න ඉන්න මුදලාලිලා ආයතන ටික රාජ්‍ය ටික කොම්පැනි ටික තීන්දුව කළා ඉවරයි. ඒ විකුණන්න ඉන්න ආයතන වල ගණන් හෙලව තමන්ගේ කුට්ටිය කොමිෂන් එක තීන්දුව කළා ඉවරයි. දැන් මේකට පාර කපා ගන්න තමයි මේ පනතත් තුළ ආර්ථික ප්‍රතිසංස්කරණය කියලා ලස්සන වචන වලින් ගේන්න හදන්නේ. දැන් මේ විකුණන්න ඉන්න ආයතන ටික ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මේ සභාවේ අවස්ථා ගන්නා විදිහට කිව්වා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මොනතරම් අපිට කේන්ද්‍රීය වැදගත්කමක් තියෙනවද ජාතික ආරක්ෂාව සහ අපේ සංවිධාන මධ්‍යස්ථානයක් විදියට අනිත් පැයෙන් බැලුම ආයෝජන මණ්ඩලය ගරු මූලාසනාඩු ගරු මන්ත්‍රමනේ ආයෝජන මණ්ඩලයේ කෑලි 15කට කඩලා
කෑල්ලෙන් කෑල්ල උගලන්න තමයි මේ බණතුල රින්ගෝල තියෙන්නේ. ආර්ථික සංස්කරණය මුවාවෙන් රක්ෂණ සංස්ථාව ලංකා හොස්පිටල් තුල ආයතන උගලන්න. අනිත් පැත්තෙන් බද බලශක්තිය මෙරට කේන්ද්‍රීය බලශක්ති මැදස්ථානට කෑලි කෑලි වලට ගලවලා උගලන්න. පෙට්‍රෝලියම් එක විදුලි බල මණ්ඩලය මේ කියන කාරණා විකුණන්න අවශ්‍ය පාදක තමයි මේ හරි ගස්සන්නේ. මිල්කෝ එක කම්පැනි දෙකකට ගෙඩිය පිටින් දෙන්න එහෙම තීන්දුව ගන්න ආණ්ඩුවට පුළුවන් වුණා රාජ්‍යයට පුළුවන්කම තියෙනවද? ඒ රාජ්‍යයේ තීන්දුව ගන්න පණක් තමයි පණතක් බවට සම්මත ගන්න හදන්නේ. ඒක නිසා මේ රාජ්‍ය ව්‍යවසායන් 400කට ආසන්න ප්‍රමාණයක් මෙහෙම කුණුකොල්ලට උකුලන්න ගන්න තීන්දුව සම්බන්ධ වන තීරණාත්මක දවසක්. ඒක නිසා මේ කාරණා පරාජය කිරීම සඳහා වන පෙළගැස්ම ඉතාමත් අවශ්‍ය වේලාවක මම ඉතාමත් ඕනෑකමින් කියනවා. මීට සතියකට කලින් ඔබතුමා තීන ගරු මූලාසන ගරු මන්ත්‍රමනි ශ්‍රී ලංකා පොජ්ජන්න පෙරමුණේ ආධ්‍යාත්මික නායකයා පක්ෂේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා අපූර්ව ලියුමක් ඉදිරිපත් කරා. අඩුම ගානේ හරිද සාක්ෂියක් තියෙනවනම් රනිල් වික්‍රමසිංහ ළඟ ඒකට සින්න කරන්න නැතුව මහින්ද මහත්තයාගේ හරිද සාක්ෂියට හිට ගන්න පොහට්ටුවේ අයට පුළුවන්ද නැද්ද කියන කාරණාව අපි බලනවා. මේ පණතර අත උස්සන මිනිසුන්ගේ කාරණාත් එක්ක මහින්ද මහත්තයා කියන විදියට මේ රටේ ජනවරමක් නෑ රනිල් වික්‍රමසිංහ ඇතුළේ ආණ්ඩුවට මෙහෙම රාජ්‍ය ආයතන විකුණන්න. ඒක නිසා ජනවරමක් අරගෙන ඉදිරි රජයකින් ඒ තීන්දුව ගන්න පස්සට තියලා මේක පරාජය කරන්න ඕනේ කියන ඒ මහින්ද මහත්තයාගේ හරිද සාක්ෂියට එකඟ වෙනවද නැද්ද කියලා ඔබත් ඇතුළු පොජන පෙරමුණේ මන්ත්‍රවරුන්ගේ හරි සාක්ෂිය විමසන මතවරණ මතන්දියක් බාට මේක පත් කරගන්න අපි උත්සාහ කරනවා කියන කාරණා සිහිපත් කරමින් මේ රටේ ඇතම් අය ඉන උඩු බුරුලන තමන්ගේ ඇඟේ පුරාට මොලේ තියාගත්තට මෙලෝදයක් මොලයක්වත් හරි සාක්ෂියක් මොකක්වත් නැති තමන් ඉන්න තැන පරිසරන මොකක්වත් දන්නේ නැති ඒක නිසා ඒ කාරණා ගැන තීන්දුව කරන මේ ව්‍යවස්ථාදායක හරිදැඟට ගෙනියන්න ඉදිරි කාලේ කටයුතු කරමින් ගැන ආරාධනා කරමින් මට වෙලාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත බණ්ඩින බොමිස්තුති. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගරු